ආසියාන කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර්ෆෝ අටේ ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරගයෙන්ම බංග්ලාදේශය පරාජයට පත් කරමින් ලකුණු 21ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. තරගාවලියේ අටවන තරගයේ ලෙසයි මේ පැවැත්ුණේ. සුපර්ෆෝ අටේ දෙවන තරගය ප්‍රථම තරගයේ පැවැත්ුණේ බංග්ලාදේශය සහ පාකිස්තාන අතර ලාහෝර් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි තරග ආරම්භ වුණේ මෙම තරගයෙන්. ඒ අනුව කාසිවාසී දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට ආරාධනා කරා ප්‍රථමයෙන් පන්දුර පහර දීමට. යනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 257ක් ලබා ගත කඩුණු 9කට. නමුත් ඊට පිළිතුරු ලෙස පන්දු අර 48 එක් පන්දුවකදී බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනාම දෙවී කියත් ලකුණු 216කට. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව නොකඩවා වාර්තා කළ 13වන අන්තර්ජාතික එක්දින තරග ජයග්‍රහණයත් සටහන් වනවා. මෙහිදී විශේෂත්වයන්නේ මෙම ජයග්‍රහණය කළ තරග 13ේදීම ප්‍රතිවාදී කණ්ඩායමේ සියලුම කටයුතු දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා. මෙය ලෝක වාර්තාවක්. මෙම ජයග්‍රහණයේදී කිව යුතු පිතිකරුවන්ගේ පැත්තෙන් සදිර සමරවික්‍රම ඔහු ලකුණු 93ක් ලබා ගත පන්දු 72කදී පන්දු යැවීමේ අංශය ගත්ත ශ්‍රී ලංකාවේ යලිත් මාතිෂ පතිරණ මහේස් තීක්ෂණ සහ නායක දසුන් ශානක කාලයකට පසුව පන්දුවෙන් යලිත් දස්කම් පෑවා. ඔවුන් තිදෙනාම කඩලු 3 බැගින් දවා ගත්තා. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමගම ශ්‍රී ලංකාව වර්තමානයේ දරා සිටින ආසියානු ක්‍රිකට් කිරුළ තවදුරටත් ඔවුන් අතේම රැක ගැනීමට හැකියාව ලැබීමේ යම් බලාපොරොත්තුවක් ඉස්මතු වෙනවා. සුපර්ෆෝ අටේ තවත් තරඟ දෙකක් පමණයි ශ්‍රී ලංකාවට ඉදිරියේ තිබෙන්නේ. එම තරඟ දෙක පැවැත්වෙන්නේ 12වෙනිදා සහ 14වෙනිදා ඉන්දියාව සහ පාකිස්තානය සමග. කෙසේ වෙතත් ලකුණු පූර්ව ගැන කතා කිරීමේදී පළමු පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50කදී ලකුණු 257යි, පැතුම් නිශ්චංක ලකුණු 40යි, කුසල් මෙන්ඩිස් ලකුණු 50යි පන්දු 73කදී, සදීර සමරවික්‍රම ලකුණු 93යි පන්දු 72කදී. මෙම දක්ෂතාවය නිසාම ඔහු තරගයේ වීරය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඊට අමතරව දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත පන්දු 32කදී. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ ටස්කින් අහමඩ් සහ හසන් මහමුද් කඩලු 3 බැගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූ ලකුණු 236ක් පමණයි පන්දු 48 එක් පන්දුවකදී. එහිදී කැපිපෙනුණු පිතිකරුවා වූයේ ටොහිට් රයිඩෝ ලකුණු 82ක් ලබා ගත පන්දු 97කදී. ඔබට මතක ඇති රයිඩෝ පසුගිය LPL ක්‍රිකට් තරගාවලියේදී ජැෆ්නා කිංස් කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දක්වපු ක්‍රීඩකෙක්. කෙසේතත් ඔවුන් සෑහෙන සටනක් දුන්නා. ඔවුන්ගේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 258ක් වුවත් ඔවුන් 44 වන පන්දු ආරේ අවසානයේදී ලකුණු 200ක් ලබාගෙන සිටියා. ඔවුන්ට තවත් පන්දු ආර 6කදී ලකුණු 58ක් පමණයි ලබා ගැනීමට හැකියාව තිබුණේ. නමුත් මහේස් තීක්ෂණ සහ මාතිෂ පතිරණ අවසන් අදියරේ දැක්වූ පන්දුවෙන් දැක්වූ දක්ෂතා නිසා බංග්ලාදේශ කණ්ඩායමට පරාජයත් වුණා. මෙහිදී කිව යුතුයි ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් තෙලාලගේ ඔහුත් පන්දු ආර 10ක් යවා එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 26කට කඩුල්ලක් ලබා ගත්තා. ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඒ වගේම කසුන් රාජිත ඔහුත් පන්දු වර 7 ලකුණු 29 ලබා දුන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම, පන්දු රැකීම සහ පිතිකරණ යන අංශ තුනෙන්ම දැක්වූ දක්ෂතා නිසා මෙම ඓතිහාසික ජයග්‍රහණ ලබා ගත්තයි කිව්වොත් නිවැරදි. ඊළඟට බංග්ලාදේශ සහ ඉන්දියාව සැප්තැම්බර් 15වෙනිදා තරඟ වදිනවා. මේ සියලුම තරඟ පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. දිවාරාත්‍රී තරඟ ලෙස අවසන් මහ තරඟය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 17වෙනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීමයි. කෙසේ වෙතත් කිව යුතු සැප්තැම්බර් 10වෙනිදා පැවැත්වෙන පාකිස්තාන ඉන්දියා තරඟයට යම් විදිකින් වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් ඒ වෙනුවට අතිරේක දිනයක් ලෙස සැප්තැම්බර් 11වෙනිදා යලිත් එම තරඟය පැවැත්වීමට සංවිධායකින් කටයුතු යොදා තිබෙනවා.